මුලිම කියන්නවා මේක මොඩිවේෂන් වීඩියෝ එකක් නෙවෙයි. හැබැයි මම මේ කියන්න හදන දේවල් එකක් හරි ඔයාලා පාඩම් කරන්න කලින් කරනවා නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. පාඩම් කරන්න ගන්න වෙලාව 8:40 කියලා හිතමුකෝ. දැන් වෙලාව හරියන්නේ නැහැ. රොන් වෙලාවක් එනකන් ඉන්නවා. 9 තමයි මම පාඩම් කරන්න පටන් ගන්න. අංක 2. දැන් දවල්ට කන වෙනවත් ළඟයි. මං පාඩම් කරන්න ගත්තොත් ටික වෙලාවකින් මට පරිගිනි හැදිලා නැගිටලා යන්න වෙනවා. ඒ හින්දා මං බත් කාලව පාඩම් කරන්න ඉඳ ගන්නවා. අංක 3. මම පාඩම් කරන්න පටන් ගන්නේ කොතනින්ද? අද මා මුල ඉඳන් පාඩම් කරන්න පටන් ගන්නවා. මම බයෝ පොතේ පළවෙනි පිටුව ජීව විද්‍යාව හඳුන්වා දීමේ ඉඳන් පටුනේ ඉඳන් හරියට පාඩම් කරන්න පටන් ගන්නවා අද. එහෙම කියලා පොත් ටික ඔක්කොම ගොඩ ගහලා පළවෙනි පිටුව පෙරලා ගන්න. ඊළඟට මම පාඩම් කරන්න පටන් ගන්න ලෝනි. හැබැයි මගේ මේසෙ පිළිවෙල නෑ වගේ. මේසෙ හොඳට අස් කරලා පිළිවෙල කරලම මම පාඩම් කරන්න පටන් ගන්න. අංක 4. මම ෆෝන් එකේ ඇවිල්ලා තියෙන ඔක්කොම මැසේජස් වලට රිප්ලයි කරලා ඉවර කරලම ෆෝන් එක ඕෆ් කරලා පැත්තකින් තියලා ඊළඟට පාඩම් කරන්න පටන් ගන්න. එහෙමත් නැත්නම් මම මේ චුට්ට වෙලාව උවමම ඉඳලා පොඩි නිින්ද දාල් ෆ්‍රෙෂ් වෙලාම පාඩම් කරන්න පටන් ගන්න. ඔය කියන එකක් හරි ඔයාලට හිතෙනවා නම් අනිවාර්යෙන්ම ඊළඟට ඔයාලා කරන්නේ මොකද දන්නවද? ඒ කියපු දේවල් එක ඉඳලා අද පාඩම් කරන්න බැරි වුණානේ කියලා පසුතැවෙන්න තව වෙලාවක් ගත කරන එක. පොඩි ටිප් එකක් දෙන්න. ඒ වගේ දේවල් කරන්න යන්න එපා. මේ මොහොතේ පාඩම් කරන්න හිතෙනවා නම් චූටි තැනක් තෝරගෙන හරියට විදපින් පහක් බලා ගන්නවා. මෙන්න මේ වාක්‍ය දෙක පාඩම් කරනවා. ඒ වගේ පුංචි තැනකින් තක්කාල වැඩේ කරන්න පටන් ගන්න. එතකොට ඔයාට ඒ වැඩේ කන්ටිනියු කරන්න පොඩි මොටිවේෂන් එකක් හම්බෙනවා. වැඩ කල්දාන එක තමයි ඔයාට කලින් කරේ. එහෙම කරන්න ගියොත් හරියට පාඩම් කරන්න වෙන්නේ නැහැ. නිකම්ම ඔයාලගේ ස්ට්‍රෙස් එක ටිකෙන් ටික වැඩි වෙනවා. මං හරිද කමෙන්ට් එකක් දාගන්නේ?